තාරෙන් පිගන්නව දවස වියන් වහන්සගේ වචනග කතා ා අපි මේ අවුරුද්ध ගග කන් අනුව අවුද්ධක අවසානකටවිල්ල තිනොනමුදවියන් වහන්සේගේ කලරය නෙමයි में අප පාවිච්චි කරන්නේ කෝමरे දෙවියන් වහන්සේගේ කාලව ීසස් තිීනෝ වහන්සේ ක්‍රියාවන් කරන න්හන්සේගේ ඒ ක්‍රියාවන් කරන්න उनඋන්වහන්සේ මේ පොලවි අ්‍යවාරම දාන වෙලාවෙම සැසුම් කර තිබුණ ද එක්්‍රියාවන් සිදු වෙනවා ඒක්‍රියාවන් සිදුවෙනකොට එසීසන්න කක්තිවා කාලා පරිච්චේදයක් කිවොත් මංහිතන්නේය හරි වචනය වෙයි එසීසන්න කැනැත් තන්ගේ කාලාපරිච්චේදය උන්වහන්සේගේ කැලැන්ඩරේටනුව අපි අවබෝධ කරගැනීම දෙවියන් වහන්සේගේ සනග හැටියට ඒසුස් වහන්ේ අපෙන් බලාපපුොත්තු වෙන මුකද ෙු වහසකිවන් ලගුණේ දැන ගන්න නැත්තතා කාල ගුණනේ ගැන අනාවේ කියන්න හොඳට දක්ෂයි නමුද ඹලා ජීවත්වන කාලය ගැන බොල දන්නහැ කියලා. ඉතින් එක නිසා අබොහෝ විට සභාාව ඇතුළේ ඉන්න කිතුනුවන් සමහරවිිට අපි ඒ ගැන කාලවල් ගැන. දෙවියන් වහන්සේගේ කාලවල්ගෙනන අපි දන්නඇතු නැත්තන් එක අනව බෝධයෙෙන් ඉන්නවා. ඒ ගැන උනන්දුවක් ැව න්න අවස්ථාති නො ති මහිත ඒක විය යුතු නැහැ. මොකද සුස් වහන්සේ පරිසිවරුන්ට වශනය දන්න දේව වචනය දන්න දේ වචන කියවන පරිසිවරුන්ට චෝදනා කර වංචාකාරයණී. නොබලා කාලගුණය ගැනනාව කියන්න දන්න. අවදේයට හසරතුනම් මෙම උදේ හාවසරතරතු මේමයි කියලා ඒඒ නොමුත්තු නොබලා මේ ජීවත්වන කාලවල් ගැන නොදන්නට ඇත නොදන සිටීම. වංචාකාරයෙන් හැඩටමැලකව යෙසු වන්සේ ඇති මං ගන්න අපි කවරුත් කැමති නෑ ේුස් වහන්ස ඉදිරිිය වංචාකාරයෝ ලෙස ඉන්න. එනිසා අපි උන්හසේ කාලාව දැනගන ුත් කාරණාවලෙක උන්හස ැබි ප්‍රායන් න්හසගේ ැසුම් උන්වහන්ස ොකක්ද අපි තුළ කරන්නේ උන්හස පින් බලාපොත්තුවෙන්නේ. ඔක්කොම දැනගන්නවා වගේ න්වහන්සගේ කාලවල් සහ ප්‍රස්ථාවන් දැන ගැනීම. ඉතාම වැදගත්වෙනවා.ඉතිං අපි දන්න අපි ඉන්නේ Yesෙසුස් වහන්සේගේ ඊම ඉතා ආසන්න කාලෙකට දැම්මන් දන්නවා මේක කිව් හම සමහර යද කාලේ මේක විශනයට ලක්ලික සච්ල ලක් කල්, අපිවත් සමච්චලයට ලක් කරල තියෙනවා ඒ සි ප්‍රශ්ණයක් නෑම දෙක පේතුරුස් පොතේ ඒ ගැන කියලතියෙනවා. සමච්චලයට ලක් කරන හිනාාවෙන මිනිස්සු අවසාන කාලේ සභාඇතුල ඉන්න කියලා ඉති සභහ ඇතුලේ ය ඉන්නවා සභහ ඇතුේ ය සමච්චලට ලක් කරන. විය ුතුදයක් ඒක දෙවියන් වහන්සේගේ වචනය තුළ අනාවකිලිය තියන පේතුරු තුමාාවවිතින්ම විසින්ම අනාවැකිලි ලති නො ඒක ප්‍රශ්නයක් න වෙනමුත් ඔබ මන්දන්නවා ඒ එක සීරියස් ගන්න කියලා බ මම අපිත් එක්ක මේ කතා බහට එකතු වෙන ඔයයි මම අපි මේ යේසුස් වහන්සේගේ කාල සටහනම ඇතවන් වහන්සේගේ සීසන්ස් ගැන අපි අවබෝධයෙන් සිටිනවා අපි උන්දු වෙනවාකට එකතම ඔබ අපිත් එක් එකතු වෙන්නේ. ඉති हिරිමත් ක රන්න කැමති අපි මෙච්චර කාල් බලං හිටිය වගේම අපි කව दिන වකवाනු කියවෙන है दिන वावाන කියවෙන මු ලवाල් වලදී අපි කිව්වා මේ सीීසने के ද න මේ දවෙන මේ ීසන के ද මේ දවෙනවා කියලා ඒ කාලවල් වලදී ඒ දේවල් सीීසन සිද වनाා දැ उनන්හන් से මට අවුදत මහිතने හතර පහ ක අප ्यව් හන්ස साන ගතරනවා කියලා आत्මික වහ බෝගෝලී තර මේක දැंක වෙලා ඉරයි ඒගේ න්වහන්සේ සන්නද කරනවා කියලා. දැන් උන්වහන් සැපිට කතා කරලාකිනව ම අස්වැන්නක සේයාවනෑ තම අස් අස්වැන්නක් නෙලා ගැනීමට සූදා නම්වීමක් ගැන න්හන් සැපිට කිය නොමේ අස්වැෙන්න්නේි සීස එක. මේක අස්වැ්‍ය සීසරන එක. එතකොට දෙවියන් වහන් සේ අස්වැන්නගේන අපි පරෝග්‍රෑම් දාලා අපි හැ සැලසුම් කල් අපි කෘසේට් කරල කරන අස්වැන්නක් නෙමෙීම එක. ඒ කාලිඉවරමං ගොඩක් කලිඳල කිව්වා මේ කෘුසේට් කරලලා දෙ නිසු දිනාගත්ත කාල ඉවරයි කියලා. හරි අද මිනි මනුෂ්‍යයන් යෙසුස් වහන්සේ ළඟට එන්නේ තම තමාගේ පුද්කලික සම්බන්ධතාවය තුළ නැතම් සාක්ෂිය දැකලා. එකැන කිතුුණු අයගේ සාක්ෂයන තන් කිතුණු අයගේ ජීවන රටාව අන්න අය දැකලා අන්න ඒ ජීවන රටාව නිසා තමයි මනුෂ්‍යන් යෙසු වහන්සේ ළඟට එන්නේ නැතුව ලොක ොක ටින් ෝගනයිස් කරලා මදන් අපිදන්න ගොඩ කෝටි ගනක් ලක්ෂ ගනම් විීදන් කරලා ඒ කරපු ඒ රැස්වීම්වලදි කොච්චර එහෙනං එන්ඩ ඕනෙද ඒක ඒක දෙවියන් වහන්සේගේ සැස්ම නෙමේ මේ වර්තමානකල ඒකට සීසනකක් තිබුණා රයිහඩ් බොකේගේ ඉතා දෙවියන් වහන්සේ තුළ බලවත්තුූ දේවදශයන් දෙවියන් වහන්සේගේ සැලස්ම තුළ හිටපු අය බලවත්ල අපප්‍රිකා පුරාාවට මු ලෝකේ පුරාාවටම ක්‍රියක විශෂ අප්‍රිකා. දහස් ගනන් ලක්ෂ ගනං සෙනගක් දෙවන් වහන්සේ ළඟට ගෙනවා ඒ සීස එක. එසීසන එක හඳුන ගන්න ඕනේ. එ ඒ සීස එක දැන් ඉවරයි.ඒසීසන එක ඉවර වෙලා දෙවියන් වහන්සේ දැන් සභහවට කියී නවාත් තමන්ගේ ජීවන රටාව තුලින් අපි එකක නෙක්කිනට සාක්ෂිකාරයන් වෙමි අපි එකිනෙක්කන සාක්ෂිකාරයන් වෙමින්. මුලින්ම ජෙරු සලමට සාක්ෂිකාරෙක් වන්න එකනගේ පවුලයායට වගේ නිතර නිතර වගේ ගෙදර ඉන්නයට සාක්ෂියක් වෙන්න. ඉට පස්සේ යුදේ කන වගේ යාමට අසල්වාසන්ට සාක්ෂිකාරයෙක් වෙන්න. ඒසුස් වහන්සේගේ සාක්ෂිකාරයෙක් වෙන්න. ඉට පස්සේ සමාරියයේ එට පස්සේ ලෝකාන්තමීමට සාක්ෂිකාරෙක් වන්න. ඒ සාක්ෂිකාරයෙක් වෙනවා කියන්න ඒසුස් වහන්සේ ජිවමාන බව ඔයාගේ ජීවන රටාාවතුලින් වගේ හැසිරීම තුලින් ඔප්පු වෙන්න ඕනි. එකෙන් අපි මනුෂ්‍යාකාරයෙන් හැසිරෙන්නේ නැතුව. අපි මාංශාකාරව හැසිරෙන් නැතුව. අපි මේ මාංශයට යටත්ව ක්‍රියා කරන්නේ නැතුව. අපි හැම සිදුවීමකදීම හැම ක්‍රියාවකදීම අපිට එන හැම අභියෝගයකදීම. අපි ප්‍රතිචාර දක්වන්නේ කිස්සුස් වහන්සේ විදිහටනං අපේ හැසිරීම කිස්සුස් වහන්සේ තුළනං මනුෂ්‍යයන් මංකතතාර අන්‍ය භක්තිකය මංකතා කරන්නේ සභාව ඉන්න ගැනෙේ මංකතා කරන්නේ අන්‍ය භක්තිකයන් ඔයා තුළින් කිස්සුස් වහන්සගේ ස්වරූපය දකිනවනං. ොක න ක් දකිින් ඕොන වඩා ගේ ජීවිත ගේ හැසි රීම ගේ ප්‍රතිචರ දැ ීම ්‍ය පාරය කරන විදි රಕಯාව කරන විද ඒ තුළ අ යා ජීවිත වෙන දකින න ඒන සාක්ෂි කාරෙක් ඒ ඒතට අන්න කලින් ෙදරට සාක්ෂිකාරෙක් වෙන්න ොන ගේ පවල අයගේ जीීවිත වෙනස දකින වද අ වෙනස තමයි වැද ගත්තු වෙන්නේ. ඔයාගේ යහපත් කමට නැතැ යහපත් පැත්තට හැරුණු වගේ වෙනස්කම. ඔය අස්ථාවරව, අස්තිරව, ය මුරුදුව මොලොක්ව, යටහත්ව ඔයා ක්‍රියා කරනවාද මිනිස් සුත් එෙක්ක. ගෙදර අයාත් එෙක්ක. ගෙදර අ ඔයාට දේල් කියනකට ගෙදරයට දක්ුණු ප්‍රතිචාරය කොහොමද. තන මුරදදු ආදරේග දේද දෙවනන්සකගේ ආදරේ යාතුලින් ගලායායනවාද ඒ අයටට. ම මේ අගාපේ ආදරය ඔයාතුළින් ඉස්සල්ලම ගලායන්නේ ගේ ෙදරට ඉස්සල්ලම දකිි ඕනේ ඒ ඊට පස්සේ අවාගේා සල්වාසින් ඊට පස්සේ නත. එතකොට මේ සාක්ෂිය තමයි වැදගත්වෙන්නේ. මොකද අර සීසන් එක ඉවරයි. එකතේරුන් ගන්න. කෘුසේඩ සීසන් එක ඉවරයි. දැන් වවන් නැත්තං පුද්ගලික ම මේ වෙලයි ඒකනම නිතර කතා කරන අපේ ලංකාවට බිහිවෙච්ච. ඇපස්තුොළලුබරෙක් ඒ තමයි පාසකෝල්ටන්. ඒ ඔහු කිව්න්තිම දවස්වල් ඔගේ ජීවිතේ අන්තිම කාලවලලොහු කියපු දෙයක් තමයි. දෙවියන් වහන්සේ අවසාන කාලයේමේ අස්වන්න නිලාගන්න පාවිච්චි කරන්නේ සුප ස්ටාස්ල නෙමේ. හර ್ න න ගොඩක් ොක මීව ොක ොක ීලಿ ුවවීම නවා කියල ොරු සුවීම් වෙනවා කිය ොරුවට කිය න සුවවීම කියල දන බරුව න ව ති න්න ඒ ුවවීම් කරන සුප ටර්ල නෙම එතුමක් කිව්වේ මේ අවසාන්න කාලේ දවන් වහන්සේ පාවිච්ච කරන්න න கிற ශरीීර අදස් කරන ඔයා මම සාක් නි ර न. නගත ක් කියයක් කියකිවවා මංගේ තදිින් විශ්වාස කරන මංක තදිීින් විශ්වාස කරනවා එතුමයි කතාරේ ශුද්ධහත්මෑණන් වහන්සේගේ බලවත් බලයෙන් යුක්තව කියලා. එනිසා ඒඊටඒ දෙදවියන් වහන්සේ පැහැ දිලිව මෙසීස එකේදී මනුෂ්‍යයන් ගොඩනගන්නේ රෙම්නන්ට එක කදන්නේ මෙ කුඩා කණ්ඩායමක් රැලක් බොහෝ සෙනග අතරෙන් කුඩා ක්ඩායම කුඩා රැලක් උන් වහන්සේ ගොඩනගන්නේ ඒ රෙම්නන්ට එක හරහා බලවත්දයක් විිශ්ච කරන පිණිසායි. බලවත් ක්‍රියාවක් කරන පිණිසයි. එනිසා මගේ සහෝදරෑ සහෝදරිය. හදුනාගන්න දෙවියන් වහන්සගේ සීසන් එක. ඒ වගේ ම සීස එක තුළ දෙවියන් වහන්සේ ක්‍රියාරන ආකාරය හදුනාගන්න. අවබෝධ කරගන්න. ඔයාගේ ජීවිතය සාක්ෂයක් වෙන්න. ඔයා හැසිරීම කරිිසුස් වහන්සේගේ හැසිරීමට සමාන වෙන්ටෝනිේ එක ඔයා මවවාගන්න බැහැ. ය ඒ දැනගෙන ඔයාව ලිෂ්ි කහදාගන මංමෙව හදාගන්න ඕනෙකි හරින්න. ඒක වෙන්න ඕන තමකාමට මැරිලා ශුද්ධාත්මැනන් වහන්සේට දෙන්න ඉඩ දෙන්න ඕනේ යටහත්ව කීකරවා අවංක සිතින් යුක්තව ස්වාමිණ ඔබ වහන්සේ මාතුල ගොඩ නගන්න ම අඩුුවවෙන්නත් ඔබහන්ේ වැඩිවෙන්න සලාසස් වන්න. අන්න ඒ ගිවිස්සුමට සුස් වහන්සේ අපිත්තේ ඇතිකර ගත්තාාව වූ ගිවිස්සුමට ඔයා එක්කංඟ වුණ ඒ ගිවිස්සුමට ඔයා විශ්වාසවන්ත වෙන්න න්න එහම තමයි ඒ භා ඇතුව නතු මේ චරිත ලක්‍ෂණ එක මගන රඟ පාන්න නෙමේ. බොරුවට මිනිස්සු ඉ රහයික් රඟ පාල ගෙදර වෙනේ එකක් රඟපාල රැකියාව කරන තැන තවකක් රංඟපාන්න නෙමයි. වගේ මුල ජීවන රටාවල එක ජීවිතයයි අටතිෙන්නේ ට චර්් ීතයයි පවුල් ජීතයයි සමාජ ජීවිතයයි රැකයා ජීවිතයයි කියල ජීවිත වෙනස් වෙනස් නෑ වටති එක්ක ජීවිතයයි. එක ලයිෆකයි, චර්් ලයිෆ් එක ගෙදර ලයිෆ් එකයි හැම තැනම එක යිෆ එකක ීවිතය. එක සොභාාවයයි. හරි ඇරට සැඟ විච්ච සොභාව යන්නෑ අ ඒකයි වන්න ඕනේ අන්නේකට අවංකව යටහත්ව දෙවියන් වහන්සගේ වචනයට ආඥ්‍යාවට කීකරුව උන් වහන්සේේ කොයාති කර ගත්ත ගිවිසුමට ඔය විශ්වාසවන්තව ක්‍රියා කරන්න.නෙකොට කිසුස් වහන්සේ තුළ ගොඩනැගෙනවා. න්න ඒ ිසුස් වහන්සේ ව තමයි අනිත්තයි දකින්න. ඕනේ. තමයි වියන් වහස අපි ්‍රායික තමයි රෝමටේ විසිනම මේ දෙවියන් වහන්සේ අපට කතා කරලාකි උන්වහන්සේගේ නියමය ගැන. ඉති මම මේ මමතා කරමේක මෙ සියල්ල මේ උන්වහන්සක සීසන්න එක. මේ අපි ජනවරි පළද සීන පටඟගන්න වාන මේ ජනවාරි පලවෙද දෙවියන්හන්සේ දළමනෑ ගොද දෙක දෙවියන් වහසක කළන්දරයන් මේක පෝප ග්‍රගරි කියන න ිස්තුවර්ෂ හයසිය ගනන්වල හදපු කලැන්ඩරය ග්‍රගෝරියන් කැලන්ඩර එක. ಮ ೀರನೇಕ ಿಂ್ಿ ದ ರು್ ತಮ ನಾರ පಲವಂದ ರುද್ද ಮಲ ವසಕಲ ತರನ කರೆ ಪೋಪ್ ್ರೆಗರಿ කියන ಪಾಪ್ತಮ ಮ ವನ ುು್ ಾನ ಕಳಿ ರಿ ಾನಕಟಕಳಲಿ ಿ್ವ್ ನಗಳ. ನಿ ವ್ರ ನಾ පලವಂದ ಸಂಬರ್ ಿಸ ದಾලන එක තಾත් දසක් විತරයි. එනිසා අන್්‍ය ජාතිීන් වගේ රැල්್ලට ಅහುලා ජනවාರಿ පಲವ ಂ್ ಸನ ෑ හ ಕක් නෑ. එහමක් නෑ ක ස කැලන්දර ති නික් පති කලර හරි. එතම පාස් ක මංගල් ඇතේ කාරම්භවට කළලන්දර. මේ මාසය නඹලාගේ මසල පලවිනි මාසය කල උන්වහන්ස කිව්වා. එ ද වියන් හන්ස කිපද. ඇබැයි උන්හස දින ගන ලට වඩ උන්හන්සගේ න්ස් න න්ස කරනවා. එනිසා සීස එක හඳුන ගන්න. ජනමාරි පලවෙෙන්දට එක්සයිට් ව පහ හරි.

අපි අපි ඇතුල් වෙලා තිබෙන්නේ ඒ අස්වැන්නේ සීස එකට මේ වෙනකොට දෙවියන් වහන්සේ ගලවන්න ව දිනපතා එකතු කරනවා උන්වහසේ එකතු කරන්න අු රෙම්නන්ට එක මොකද මේ කුඩා රැෑලා හර හා තමයි උන්හසේ ක්‍රියාරන්නන්නේ නොගල මක ඇති අපි සැමරිීමම තිබුණ කෙන ගේිය ගිරි දනමිටි සලදිද අපේ කම්බයින් සවිස් එක තිබිච්චේ ඒ මුතු රැස්වීම ඒ මුතු රැස්වීමේදී කතා කරා ගිඩියන් ගැන මම කතාර ගිියන් ගැන ඒ ගිඩියන්ගේ ක්‍රියාවසි දුවෙන විදිහ ගැන. කොහොමද දෙවියන් වහන්සේ තෝර තුන්සීයක් සනග කියලා ඒඒ දෙගොල් ලොම වතුරබිුවේ එකම වතුර ගොන තැනින් එකම වතුරබි්වේ එතනි ඇතිස් දස් ගානක් සනග හරි දෙගොල්ලක් නැතැ ඔක්කමලම වතුරබිවේ එකම තැනින් යිදවියන් වහන්සේ ීපු විදිහෙ. ඒ අය වචනය තමන් තුළට ගත්ත විදිහෙන්. ತන කකාವ පාවිච්චි කරණ කවදයි කරන කියලා. ලක ವශනෑ. න්හන්ස මහන්සනක වශනෑ න්හසේ දේ කරන්න. න්හන්සේ නොම්බර ගාන දාළමනෑ. 19න්වහන්සට ඕනේ පූර්වේ නියම කලා වು. අතිවාර්ම දානකොට මේ පොළවේ ජීවන පොතේ නම ලියවුණ වූ අයත්තාම මේ ලංකාවේ බොහෝ තැන්වල විසිරලායි තාම ඒ අය දේව රාජ්‍යයට ඇතුල් වෙලා නැහැ. කෞුද ඒ අය කියලා දන්නේ දෙවියන් වහන්සේ විතරයි. එනිසා උන්වහන්සේ ඒ අයව රැගෙනෙන පිණිස जीීවන පොතේ නමන ලියනලද සිරුදනා උන්වහන්සේගේ රාජ්්‍යට ඇතුල් වෙන්න පිණිස ඒ අය වෙත යවන්න න ඒ අයව රැගෙන එන්න එ ඒ අය අන්ද කරමින් ඒ අයව හිරකරගෙන ඉන්න. යක්ෂයාට විරුද්ධව සටන් කරලා ඒ අය නිදහස් කරගන්න. ඒට ගැලවීමේ සුභරංචියය ගැෙනියන්න උන්වහන්සේ කණ්ඩායමක් තවරන්නවා ිියන් ගෙතුන්සේ උන්වහන්සේ අපි පාවිච්චි කරන්නයනවා. දැන් අපි විත රක් නේ උන්හන්ේ පාවිච්ිරන්න මේ ලංකාවේ. තව බොෝ අය උන්හන්ේ පාවිච්චි කරනවා. නමුත් අපි කතා කරන්න අපිට දු මිෂන්න එක ගැන. නිත්ට දුන්න ිෂන්යගෙන නිත්තට දුන්න කාරීගෙන ඒ අය ගන්ෙයි. මං ඒවට සහයෝ දෙනවා විතර ම ඕන කෙනෙකුට මංකිීලතින ත වෙනත් සභාවල ඉන්න ගොඩා අය මාත්තෙක් කතා කරනවා. සභාපාලකවරු මං යට උද් කරන ඕන තරම් ඕන උපකාරයක් වෙනවා. මොකද ඒ අ දේව රාජ්‍ය වර්ධනය කරන්න යනය නිසා. නමුත් අපිට දුන්න මිෂණ අපිට දුන්න කාර්රයක්තියනවා. අපි අන්න ඒ කාරයට විශ්වාසන්තවැෙන්ට ඕන. අනේ නිසා වංහට කියන්න කැමති ඒ කාලයේද එක්ද කරන පිණිස උන්වහන්සේ අපි අතරේ කණ්ඩායමක්කවෙන් කරගන්නවා.ඒ කන්ඩායම වතුර බොන ස්වභාවයෙන් උන්වහන්සේ තේරු ගන්නවා. මේ ලෝකයේ කාරණ ඒයට අදාළම නැහැ මේ ලෝකෙ දේවල් ඒ අයට වැඩක්ම නැහැ ඒ අයගේ ජීවිතයට මොකදද වෙන්න න්න කියන එක අදාළම නැහැ. ඒ අය අවංකයි සිත් ඇතුලෙන් අවංකයි. ඒ ගොල්ලො යටහත් යටහත් දෙවියන් වහන්සිට විතරක් නෙමයි සභවෙ නායකත්වයට යටහත්. ඒ වගේම ඒ අයි කීකරුයි දෙවියන් වහන්සටත් කීකරුයි සභවෙ නායකත්වයටත් කීකරුයි. කීකරුුවෙන්න්න ප්‍රීතියෙන්, කීකරුුවෙන්න්න ඕන නිසා නෙමේ කීකරුවෙෙන්න්න බැන බැන නෙේ හිතින් කම්පලේන්් කර නෙේයි හිතින් දොස්තබමින් කීකරුුවෙනවා නෙමයි. එක කීකරු කකාර නෙම. එ මේ අය ප්‍රීතියෙන් යටහත්ව වන ප්‍රීතියන් කීකර වෙනවා ඒ වගේ මේගොලු විශ්වාස වන්තයි දෙවියන් වහන්සේ සුස් වහන්සේ හා ඇතිකරගත්ත අපි ඇතිකරගත්ත ගිවිස්සුමට ඒ අයි විශ්වාස වන්තයි. ඒවගේම සභාාව නාය කත්වයට විශ්වාස වන්තයි.. එනිසා මේ කන්්ඩායම දෙවන් වහස රගනිමින් සිටින. අය වන තු කරම ු. ඒ ම ද නවා එක මගේ ඇස්වලට ේනවා . එක ඒ එක මගගේ ಆත්್මි ැಸවල්ට විතරන් වා ಸ ාවික ක් දකි. ඒක ඒකයි මොම එක්සා හිට් වෙලායිඉන්න. හැවැයි වගේම කුඩා නරියනවා ඒෑ වලක්වන්න මගේද බැටලු හම දාගන එ කුඩා නරිින්ගෙන් ඒ බේරගන්න මං උපරිම ಉත්್ಸද. ඒක දව න් වහන් ತ ම මේ යකතු කරන්න. එකතු කරලා දෙවන් වහන්සේ නොදුරු දවසකදදි මන්දන්නය කවද්ද කියලා. උන්වහන්සේ එක්ක විට කුණාටුවක් එෙනවාගේ. උන්වහන්සේ දෙයක්කරන්නවා මඟද කතා කරන්න නෙක් ගැන. අපි ආරම්භ කරම එක පේතුරු හතරේ එකේතුරුස් හතරේ. දාහත මක් නිසාද දෙවියන් වහන්සේගේ ගෘහයේ සිට විනිශ්්‍ය පටන් ගට කාලය. එය පළමුකොට අප ලංග සිට පටන් ගත්තොත් දෙවියන් වහන්සේගේ සුභහරංචිට කීකරු නොවෙන්නන්ගේ අන්තිමය කුමක් වන්නේද. මගේ සහෝදර සහොදරේ පැදිලිවම මෙතන කතා කරනවා දෙවියන් වහන්සේගේ ගෘහයේ සිට එක ඇන දෙවියන් වහන්සේගේ ගෘහය ඔයා මම විනිශ්්‍ය පටන් ගන්න යන්න එතනින් සැලවීම පටන් ගන්න යන්න එතන. දැනට මත් එහෙම පටන් අරගන ඉවරයි. දැනටම තුන්වහන්සේ වවෙෙන් කරලා ඉවරයි. බැටලුවන්ගගේෙන් එලුවන් වෙන් කරන කතතාාව මිට අවු ගානක කලින් දෙවන්හස මට පිට කිව්වා මදේශනා කරලාති බැටලුවන්ගේ ලව කරන. ඒඒ වෙන් වීම දැන් සිද්ුවවෙමින් යනවා සීග්‍රව සීග්‍රෝවෙන්න් කිරීමෙන් සිටිනවා. වෙන් කරම රෙම්නන්ට එක න්වහන්සේ වෙන් කරනවා. උන්හසගේ විනිශ්්‍ය පටන්ගන්නේ දේවගෘහයෙන්. එතකොට එක අපෙන් ආරම්භ කලොත් මෙතන කතා කරලා කියන්නේ. එලිය ඉන්නගේ අවසානය මොන වගේදී ඊළඟ දාමෝපේ. එක පේතුරුස් පතය. ධර්මිෂ්ඨයා අමාරුවෙන් ගැලවෙන්නේ නම් අභක්තිකයාද පෞුකාරයාද කොතන පෙනේ ද. . ධර්මිෂ්ටයා ගැලන්නේ අමාරුව මේ ටික්හම අපිට ඇති නේදමගේ සහදරය සහදරි තේරුම් ගන්න දවන්ස කමේ මොකක්ද කියලා. ධර්මිෂ්ටයා අමාරුවෙන් ගැලවෙන්නේ. අභක්තිකයාද පෞකාවයාද කොහේ ඉදීද. ම අපි හිතනවා ධර්මිෂ්ටයා ගැලවෙන්නේ අමාරුවෙන්.ද රයිච වන්ේේ්. හො ධර්මිෂ්ට සභාවේ ඉන්න අයයි ධර්මිෂ්ට යෙසු ශවිිසුස් වහන්සේගේ ධර්මිෂ්ටකම ලබාගත්ත අයයි ධර්මිෂ්ට ත එයා ගැලවෙන්නේ අමාරුවෙන්න්නම්. බලනද සභාව කොච්චර වැරදි දිට මේ අවබෝධ කරගන තියෙනවාද කියලා. එක නිසයි මම කිව්ේ එකම තැනින් තමයි වතුර බිය්වේ. එකම තැනින් ගමයි වතුර බියවේ. නො බොන විද තමයි දව සර වැ ගත්න්නේ. දෙවියන් වහන්සේ අපි සන්නද්ධ කරමින් අරන් ගන්නේ උන්වහන්සගේ ක්‍රියාවක් කරන්න මොකද ධර්මිෂ්ඨ ආමාරුවෙන් ගැලවෙනවා සභාවෙන් විනිශ්්‍ය පටන් ගන්නවා සභාව ඇතුළේ අපි අතරින් විනිශ්්‍ය ආරම්භ කරනවා දෙවියන් වහන්සේඒ විනිශ්්‍ය කරන්න දැන් පටන් අරන්තියනවා ඔයාගේ මගේ. ඒකට තින හොඳම හොඳම උදාහරණය තමයි ගිය ඉරිද අප අම්පාරෙන්න්න කොට මමුගල දනවා ලංකාවේ සිතීමේ අම්පාරතියෙන්නේ කොහේද කියෙල් ලංකාව සිතිමේ අම්පාරතියෙන්නේ නැගෙනහිර. අපි දන්නවා අපි දැක්කා සෙනසුරා ද රෑ මෙම රෑ දහයට කොලාහට විතර වගේ මං ආසදිහා බැලු හමක් වලා කොලක් නෑ අහසේ මංහිටය බදුල්ල පත්තේ. දදුලි ම්ාර ැගිට ිචර දුරනය එක වලා කුලක් තිබුණ නෑ නමුත් රෑ දුලහැන් පස්සේ ඉරිදා එක පාරට කුණාටුුවක්කා වශ්‍යෂණිකව කුණාටුුවක්කා ඒ කුණාටක්න මේක ලොව ඩිප්‍රශන් කියීල තම මේ කාලගුණ විශේෂක් ඥයන් කියන්නේ. නමුත් පීඩනයක්කාවා එක පාරට එක පහරට එෙම ඇවිල්ල ඊස්ටවීඩ් ග නැගෙන ර හුළඟක් ආවා. ඇවිල මහ විනාශයක් කරා විශේෂයෙන්ම රට මැද නෝර පලාාතට හරි. දැන් ඔක ස්වභාවික දෙයක් මගේිය එරිදා මකිව්වා ඒ සිදු වෙන වෙලාවේ අම්පාරය අපි කරපු සර්විස් එකේදී. නැගෙන හිර හුළඟ ගැන දෙවන් වහසේ මට කිව්ව කිය නැගෙන හිර හුළඟ එක ස්වභාවිකව ආව වගේම දෙවන් වන්සේ යමක් නැගනිරෙන් පටන්ගන්නය නවා. එක ස්වභාවික වගේම එක ආත්මික දේකුත් වෙන්ටයනවා. ඇති මේ නැගෙනහිර හුළ ගැන ම පොඩ්ඩක් අධ්‍යනය කළා බැලවා මොකදද මේ නැගෙනහිර හුළඟ කියන්න කියලා. වැඩිපුරමන් නැගෙනහිර හුළඟ කතා කරපු බොහෝ අවස්ථාවල බයිබලේ දෙවියන් වහන්සේ නැගිනිර හුළගෙන් කරේ විනාශය. විනාශය කියන්නේ විනිශ්ය කිවොත් වර දක්නෑ. උන්වහන්සේගේ සනගට විනිශ්චයඒවගේම අනිත් අයට විිනිශ්ය. එතකොට දෙවියන් වහන්සේ විනිශ්්‍යයට පාවිච්චි කරේ. නැගෙන හිරහුලඟ. අපි කියොමු නික්මයාම් පොතේ දවැනි පරිච්චේ දේ. නික්මයාම දහයේ දොලහා මෙම තියනවා. ස්වාමින් වහන්සේ මෝසෙස්ට කතාකොට පටන් මිස අපිටට අවත්. දේශයේ සියලු පලා ජාතිීන් එනම් ගල්වර්ෂාවෙන් නිතුරුව තිබෙන සියල්ල කාදමන පිණිස නොබේ අත මිසර දේශය කෙරහි දිගු කරන්න ැකි සේක. දැනස කතා කරලා කියීනවා දැම් එන්න පළගැටියන්ගේ වසංගතයන න් විනිශ් මිසරදේශය දැන් මසර දශය සංකේතවත් කරන්නේ ලෝක ක්‍රමයට හරි. ලෝක ක්‍රමට් ලෝකේතුල ඉන්නට හරි එන පිස අදධිකරණ කර ති ඉළඟ පදේ දහතුන් නි පද. මෙන්න මොකද වෙන්නේ මෝසසිස් මොද කරන්නේ. මෝ තමාගේ සැරයටටය මසර දේශය කෙරෙ දිගු කළේය. ස්වාමන් වහන්සේද ඒ දවස්සේ දවාලහා රාත්‍රිය මුළුල්ලේ ඒ දේශය පිට පෙරදිගසුළඟ නැගැන හිරසුළඟක්. එට සැලැස්වා. ඊස්ටවන් හරි. හරි ලෝ් ්ල නැගෙන දුුසුල ගක්ගෙනාවේ නැගි සුලගේ මොකද වුණේ දෙවන් වහන්සේගේ සනගව නිදහස් කරවන්න පිණිස ලෝක ක්‍රමය පාලනය කරන අයට දඩුවමක් ව්වා වසංගත එව්වේකයි වසංගතය නැත සමයින . වසගත දහය දෙවියන් වහන්සේ මෝස සරා්‍යපු වසංගත දහය එවන්න හේතු වුණේ දෙවියන් වහන්සේගේ බලය උන්වහන්සේ තමන්ගේ සෙනගට දක්වොන පිණිසත් මිසර ජාතින්ට විශෂ පාරාවට බලයපෙනන පිණිසත්. කර පාරාවෝ සංකේතවත් කරන්නේ. ලෝක ක්‍රමය පාලනය කරන ලෝක ක්‍රමය පාලනය කරන්නේ කවද යක්ක්ෂ තකට පාරාබ සංකතවත් කර ක්ෂ හරි එතකොට ඒ යක්ෂයට සහ යක්ක්ෂයගේ සෙනගට දූතයන්ට මොකද කරන්නේ විිනිශ්ෂයක් වනවා දෙවන් වහන්ේ ඒ කාවෙ කොහෙද ඊස්ට විින්න්්ඩක නැගනේරහුලඟ හරි. එතකොට පලන් ගැටියන් කළේ මොකක්ද? සියල්ලුමො පලාජාති කාදැම්වා. එකතම ඉස්සල පදය කිව්වෙේ. ඉතුරු වුණු සියලු දේ කාදමන පිණිස. එතකට පළගැටිියෝ ආවාම එක කොලයා ඉතුරු වෙන්න. හ ගල්වරෂාවෙන් නිතුරීති වෙන සියල්ල කාදමන පිණිස. සියල්ල කාදැම්වා. එතකොට කෑමගේ නැම් දුර්භික්ෂයන් මේ දේවල් වෙන පිණස තුර ඒ එක මේ ස භවික පපතකින් නැතන් අවුව නැතික අව වැඩි වෙලා නියගගේයක් ැවිල්ල කාලයක් තිස්සේ වතුර ැති වෙලා වගාවන් පාලු වෙලා හෙමක් මේක ෂනිිකව එක. මේක ශෂණිකව එන ඩිප්‍රෂන් එකක්. ඊස්ට් වින්ඩ එක කියන්නේ එකයි. ශනිිකව එ ඩිප්‍රෂණ එක මේක මං විශ්වාසකන ආර්ථික මහාපීඩනයක් කියලා.ඒ එන්න නේ ශනිිකව. එක එන්නන හරිට කුණනාටුුවක්යනවා වගේ ෂණනිකව හරි. ඒ එනවා මොකට ද දෙවියන් වහන්සේගේ සෙනගව නිදහස් කරන පිණිස අන්නෙ ජාතීන් වෙතර. හැබද ලෝක ක්‍රමය හෙලවෙන කොටඒ ලෝක ක්‍රමය තුළ සභාාවෙන ත ක්‍රස්ති්‍යානිි කනෙ හිටියත් ඒ එකෙනන සැලවෙනවා දැංකීන කිසි ප්‍රශ්නයක් නෑ කිසි දෙයක් නෑ සීලුදේ යහපතයි සමාධානය සාමය සෞභාග්‍යයි කියනකොට ෂණයකින් ෂනයකින්. ගැිියකට විිදුරජාව වෙනනවා වගේ ෂනයකින් විනාශයෝන් පිට වෙෙන්නේය ඒතන වෙන්නය. එකක කනනාතු වගේ . එක ඒස්ට් විීඩක වගේ වෙෙන්යන. ඇතුර දෙවියන් වහන්සේ ಈස්ට විින්ඩ, ್රයි සැනගව නිදහස් කර ගන්න පිණනිස්ස. ලකට වනවාගේ මං විශ්වාස කරනවන් වහන්සේ යම් කිසි ක්‍රියාවලියක් සිද්ධ කරනවා මේ මේ අස්සේ හිරවෙලා ඉන්න පාරාවෝ අල්ලගෙන නනතා යක්ක්ෂ හිර කරන්න ඉන්න මේ සනගව නිදහස් වෙන පිණිස මවිා සෙලවී මකිදිරී දෙන්ටයවා කියල. හරි. ඒ නික්මපතේ දාහතර වවෙනි පරිච්චේද අප දකිනවා. මේ ඊස්ටවීන්් එකම මොකද්ද කරේ කියලා නික්ම යම දාහතර විසිය එක. අපිමකින දෙෙ වෙන සතතා ක ල න රතු ද ගලට යඩ විදිියන්න බාධකයක්තින. ඒගේ තමයි අද දකාල ක්‍රිස්ට යාන සනකට බාධක ගොඩක්තිේන. ධර්මිෂ්ටියට බාධා බහොයි ගොඩක් බාධාවන්ති න. ඒ බාධාවලට ප්‍රතු මුහුද වගේ, මේ පැත්තෙෙන් පීඩනයනවා. මේ පැත්තෙන් ලෝක අය ඒ අයට පීඩක් කරන්න නවා. නි පැත්තතිෙන් රතු ද ති හට යන්ඩ විදිියන්න හොය දක දන්න න යන්න මාර්ගයක් නෑ. ರಕ ವಗ ಹರವೆ ್ು ನ ವಗ ಕ ತಮ ಕ್ಷಗ ್ಹ ನ ಹಿ್ಪು ಕ್ಯ ಯಕ್ಷ ್ಹ ಿ್ಪ ಕಟ ಸ ರಗನ ಯ್ ನಕ ಮುದ ವನ ರತು ಮುದಕ್ ನ ವಲ ್ನ ಮ್ಸ್ ತ ್ನು ಮಾಸ ವಾಗ ಾತ ಿಕರ. ಕಮುದಕರೆ ಮಸ, ನಿ್ಮ ದ ಹತರವಿ ತಾಕಲಕ್ನು ಮೋಸ ತಾಗ ಅತ ಮಹುದತ ಉಡಿ ದಿಗುಕಳೆಯ. ಸ್ವಾಮಿನ ವಹನ ಸೇದ ඒ ಮುಲು ರಾತ್ರಿಯಹಿ ಬಲವತ್ತು ನಗೆನ ಹಿರಸುಲಂಗ. කරණ කොටගෙන මුහුද ආපහු යන්ට සලාස්වා, මොහුද ගොඩවිමක් කළ සේක ජලය බෙදිය ගියය. නැගෙනල ොකද කරේ. නැග සුළඟ ලෝකයාට විනාශයගෙනාව වගේම ලෝකයාට විනාශය ගෙනාව වගේම නැගෙනහිර හුලඟ මොකදනොද වෙන්නේ. මෙතන්දිි කළේ. දෙවියන් වහන්සේගේ සෙනකට එන පාර හැදවා. බාධාවන්න යින් කලා. බාධාව ජයගෙන යන්න බාධාව මැදිින් යන්න දෙව අනසේ පාරක් හැදවා. පාර කොහෙමද තියෙන්නේ ඒ පාර දෙවියන් වහන්ේ හැදුව. පාරක් ති විච්ච නැති තැන උනසේ පාරක් හැදවා. මහා මුහුද පාරක් හැදවා උන්වහන්සේ. කාඩද ඒ අගෙස නගට. එ අගෙස නගට. අර පැත්තෙන් නැගෙනෙහිර හුළඟ මොකද කරේ. මහා විනාසයක්. ඊ ි්තුවට ගෙනාව වගේ මිසරයට ගෙනාව වගේ ලෝක කරමයට ගනවා වගේ. ලෝකය හොලවන වගේ ඒතුලින් දෙවන්හන්සගේ සෙනනග එලියට එන මාර්ගයක් විවෘත කලා වගේ උන්වහන්සේ එයා එලියට ඇල්ල එනකොට එන බාදක යින් කරන්න මොදකර. ඒ නැගෙන හිර හුල්ලඟම උන්වහන්සේ ගෙනාව මුූද මැද්ද පරක්ක දන්නවා. පාරක් නොතිබිච්ච තැන පාරක්කදන්න. මේ පැත්ෙන් ලෝක සෙනනක පීඩනය අරගනය ගොලම ගිලගන්නන වෙලාවා. මේ පැත්තිෙන් යනන පාරක් නැතුව ඉන්න වෙලාවේ දෙව අන්සේ මහ මුද ඇති පරක් හැදව ඒයාවෙත් නැගෙන හිරහුළඟින් එතකොට මේ නැගෙන හිරහුළඟ දෙවියන් වහන්සේගේ සෙනකට වැදගත් මංහිතනව අපිට උන්වන්සේ දුන්නේ සංකේතයක් කියලා ගියරිදා මේ ලංකාවේ උන්වහන්සේ නැගෙන හිරහුළඟ යවන්න ලෑස්ති වෙලාතිීම වහන්සේ නැගෙන හිරෙන් බස්නාහිරට ලෝක ල් ලංකාවපුර උතුරට දකුණට දෙපැත්තටම මතුන් පැත්තට උන්වහන්සේ නැග නිර හුලගේ යවන්ඩයනවා එකෙන් විනිශ්්‍යත් මිදීමත් දෙකම බලා ොත්තු ව නැත්ම් සංකේතවත් කරනු දෙවියන් වහන්සේ විනිශ්ත් උන්වහන්සගේ මිදීමත් දෙකම සංකේතවත් කරනවා. මගේ සෞදරය සෞදරය උන්වහන්සේ සීසන එක දැනගන්න. උන්වහන්සේ කරන කාර්ය අවබෝධ කරගන්න උන්වහන්සේ අපිව ගෙනල්ල තියෙන්නේ අස්වැන්නේ කාල පරිච්චේදයකටයි ඒ අස්වැන්නේ කාල පරිච්චේදය දෙවියන් වහන්සේ මේ කාලේ ක්‍රියා කරමින් සිටිනවා ඔබයි ඔබේක දන්නවාද ඔය දන්නවාදේක ඔයැක අවබෝධ කරගන තියෙනවාද ඔයාගේ ඉදි එෙදා ජීවිතය ඔයා ඒකට අදානව සකස් කරගන්නවාද වගේ හැසිරීම් රටාව ඒ යනෝ ඔයා සකස්කරගෙන තියෙනවාද ඔයා ඒකට කැප වෙලා ඉන්නවාද ඔයා ඒකට වෙහෙස්ස නොබලා ක්‍රියා කරමින් සිටිනවාද අපිට වෙහෙසයි අපි ටීමකොක්කොටම් වෙහෙසයි අපි අම්පාරීදලාවේ අදව්දෙයේ රෑ අදව්දේ කට්ටිය. අපි එකතුවෙලා මේ මෙසිද්ජෙක් කරන්න ඒ වෙහෙස නොබලා ප්‍රියාකරණ දෙවියන් වහන්සගේ පණි විඩය ඕගල්ලන්ට කිය නොන නිසයි. මේක සමහරයට විහිළුවක් වෙයි එක සමහරයට ජෝක එකක් වෙයි මේක සමහරයට සමච්චලයට කාරණය කුත් වෙයි මකතා කරන්නේ කිතුනවායට. කමක් නෑ නමු දෙවියන් වහන්සේ කතා කරන කණ්ඩායම ීනවා. ඒ හැ සුළු පිරිසකය රැම් නන්ට එකක්. අන්න ඒ අයි මේක වටහගනිී. යෙසය පොතේ කතා කරලා කීනවා යෙසායා විසි හතේ හත මෙම මිකාරි පුදුම දෙයක් යෙසය විසි හතේ එක කතා කරන්නේ ලෙව අත්තන් ගැන මක කියන්නේ යන්න ඇදැ ඔගුල පොඩකා පපසට යන්න ලෙවියත්තන් ගැන ම මේ කතා කරන්නේ ඒ මුුදේ වාසය කරන සර්පයා ගැන ලෙව අත්තන් ගැන එතකොට ඊස්්‍රායිල් වන්සය ගැන කතා කරනො මෙතන විනිශ්්‍යයට දැ මේ ඊස්්‍රයිල් වන්සේ ගැන තමයි උන්සම කතා කරන්නේ විනිශ්්‍ය ගැන ඔහුට පහර දුන්නා අයට හුට පහරදුාට උන්වහන්සේ පහර දුන්නාක්මෑන් උන්වහන්සේ ඔහුටත් පහර දෙන සේක්ත නොහොත් ඔවුන් මැරුම් කෑවා වගේ ඔහු මැරුම් කෑවේත ඊළඟ පදේ අටවෙනි පදේ ඇ අහකට ඇරීමෙන් ඔබ මදක් ඇයට දඬුවම් කරන සේක පෙරදිගෙන් සුළඟ ගසන දවසේදී උවස තමාන්ගේ තද සුළගින් පහ කළ සේක මෙතන සිංලින් ඇ ලති නවා ඉංගලිසින් හී ලතිෙනවා හරි එතකොට මේ කතා කරන්නේ මොකක් ගැනද. මෙතන කතා කරන යිස්ශ්‍රයි සන ගැන එක ගැන කිසිම සැකයක් නෑ මේ කතා කරන්නේ ස්භාවික ඊස්ශ්‍රයි ගැන එක ස්භාවික කාරණයක් ගැන. හරි අසිවිය ගැන සිටිය ගැන ඒ කන්් එගෙන නමුත්කේ ආත්මික අර්ථයක් තියෙනවා. නැගෙන හිර හුල්ගා. පිෙරදිගීින් සුල්ලඟ ගසන දවසේදී ඒ උන්වහන්සේ නැගෙන හිර හුල්ඟ එවන දවසේදී උන්වහන්සේ තමාන්ගේ තද සුළඟින් ඇ පහ කළසික කකෞුත් කාවදමි පැහැ පහපා කරන්නේ. මම කිව්වා නැගෙන හිර හුළඟ සංකේතවත් කරන්නේ වැඩඩි පුරම බයිබලේ විිනිශ්චය විනිශ්්‍ය පටන් ගන්න සබභාවයි. විනිශ් එ වනකොට උන්වහන්සේ ගොඩක් එවන්නේ ඊජිප්තුවට මිසර දේශයට මඟෙක්කක්. එ මිසර දෙශනත යක්ක්ෂයාගේ පාලන තන්ත්‍රට හබරු පොතේ තාර ලකින උන්වහන්සේ ස්වර්ගය පොළවත් ලඟදිම හොළවනවා. පරාක්‍රම ධාරීන් සොලවනු ලබනවා. පරාක්‍රම දාරීන් කියනෙ කවද පාක්‍රමධාරයෙන් කිය කියන්න මේ ලෝකෙ මුලාදැනන අන්ඳකාර යක්ෂ මුලාදැ පරාක්‍රමධාරයෙන්. මේ අය තමයි මිනිස්සුන් ග්‍රහණයට හසුකරගනන්නේ. මිනිස්සුන්ව හිරකරගෙනන්නේ. Yesසුස් වහන්සේකිව්ව කොල්ලකන්න කලින් බලවතාව ගැට ගහන්න කියලා. කෞද මේ බලවතා ගැට ගැසේ යුතු බලවතා කෞද. පರಾ್්‍රම දಾರಯත්್ම මුಲ දැනಿಯත්್ම ತನ ಕ ේ අಂತಮම කාಲ ද. න්್හන්සේ ಹොವನವ කියලා. මොකද අයගේಟ್ಟ දාಾගනಅ್ಲගන ನಸනගව. ට දಸ වහ කිವ ಬ කි ಮಮ ಸ ನ ನ್හන් ್හසಿ ಗುನ ನ್ ುು. කිවා. Mm මගේ සභාවගටන කනග සභාාවයිති යෙසුස් වන්සේ. ගොඩනගන්න යෙසුස් වහන්සේ. පාතාලේ දොරටු වලට බැහැ ඒ ගමන වලක් වන්න කියලා පාතාලේ දරටු ගේටු දාගන තාප දාගන මිනිසුන් රග නින්නවා ද සු වන්ස පාතාල ට වලට දුොරටතු වලට බෑ ගන ලක් වන්න ෙට කොමද ට්තුු පරලෙන්නේෙ කෝමද තාපවල් පෙරලෙන්නේෙ කොහොමද අමට කියන්න. ජරි කෝ පෙර ච් විදට. ජෙරිකෝවේ මහ පෞුර මහත් තාප්පය මහ බැම්ම කඩං වැටිච්ච විදියට තමයි.. මේ පවුරු කඩන් වැටෙන්නේ යන්නේ. මු සභහාව තමයි යන්නේ. දේව දූතිවනම යන්නේ. මේ රහස අල්ල ගන්න. දේව දූතය නෙමෙයි මේ ගමන් කරන්නේ යක්ෂයට විරුද්ධව ගමන් කරන්නේ සභාව. ආතාලයේ දුොරට වලට බැෑහැ ඒ ගමන වලක් වන්න කිය කියනට පා ල දාාගනි න්නවා ෙරිකෝව හැංගිලට ජෙරිකෝ හිටම මනිස්ු ස් යිල්ට බයි ොරවල් වහගන ගෙට්ටු ගන තාප වාගන හිටිය මේ තාපන කවදාවද කඩ බැයිල යක්ක්ෂ තේ වගේ තම තාප දගනින්න්නවා පවෞරු දාාගනිින්වා මේ පවරු කවදාවවත් කඩන්න බෑ කියලා හැබ යක්ක්ෂ දනගණනිටිය නෑ. දෙවියන් වහන්සගේ සේනඟ ප්‍රසංසාාවෙන්ගේ තාප කනවාකි. හැබැයි. ඒ්‍රසං සාಾරපු සනග ಮොන වගේಸනගදද. ಈ ಜිප್තුವෙන් මිසරෙන් එලියට පු ීනයි වනාන්තරයේ ඇවිද්ධಕොಂದುර್ಪ ಕಂಪ್ಲೇන්್ කරපු, හැම එකටම චෝදනා කරපු, හැමකටම ಮෝසಸ್ට බැනපු කිසිම කීකරු කමක් යටහත්කමක් නැතුು ಉද್ද්ಚವ හිටපු සනගද. නෑමගේ සහදර සහදරිය. ඒ සනග සියලು දෙන කාಾಂತಾರೆ මලා. දෙවියන් වහන්සේ රැම්නන්ට් එකක් ඒ කාන්තාාරයදිී උපදින්න ලැබුවා උපද්දවන්න සැලැස්වා. කාන්තාරය ඉපදදුනාසෙනගක්. අන්න කාන්තාර ඉපදිච්ච සෙනග යටහත්ව ජස්ුවට යටහත්ව. මොක දෙකරේ ජෝර්ධානය ක්‍රොස් කරා අභිමුකය ඉස් සරහතියාගට මගේ ගැන කතා කර මීට කලින්. ඒ අයගේ ජීවිතවල කෙදදිරීම තිබුන් නැහැ. ඒ අයිගේ මොකයෙන් පිටවෙන වචන ආත්ම පූර්ණව වචනහා සමානයි. ඒක තමයි අද කාලට සංහේතවත් කරන්න ජෝර්ධානය නෙලියට එන අයව සංකේතවත් කරන්නේන්න ආත්මෙන් පූර්ණ න ිා කිව තු කිව. දවන්හන්ේගේ වචන තම අපිට තින ආයුදය නමුත්තේ දේව වචනය අපි කටින් ප්‍ර ්‍රකාශ වෙනකොටඒ ආත්මෙන් පූර්ව ප්‍රකාශ වෙන්න ඕනේ එක ආත්මෙන් පූර්ම ප්‍රකාශ වෙන්නනං මන්තුල ආත්මනන් වහන්සේ පිරෙන් ඕනේ නැතුව බයිබලයක් අරගන මහායිියෙන් කෑගැහොට වැදක් නෑ මුොකුත් වෙන්න නෑ ඔයාගේ ජීවිතේ ආත්මනන් වහන්සට යටත් වෙලා නැත්ත. ගේ ජීවිතේ මාංශය මැරිලලා නැත්තං ඔයාගේ තුල ආත්මයණන් වහන්සේ ජීවත් වෙන්නේ නැත්තං ඔයාගේ වචන හිස් බල මේ බැල උප්ත්ති පොතිීදං එළිදරව පොත වෙනකම් රෑලි වෙනකම් මොරගැහුවට වැඩන්නෑ ඔයාගේ පිටවෙන වචනය පිට වෙනනම් ආරම්භ වෙන වගේ ස්පිරිට්ට එක ආත්මයණන් වහන්සේගෙන් පූර්ණ වෙලා නැත්ත මාංශය මැරිල නැත්තං එකතමයි හොර නෑබ එකතම හොර නෑබ න්න ඒ සෙනග තමයි ජිරික පෞර ඉස්සරහට ගිහිල්ල. මහාහයියෙන් ප්‍රසංසා නගල හොරනෑපි බල කෑගැහවේ. අන්න එ ප්‍රසංසාාව තමයි පෞර කැඩුනේ. දෙවියන් වහන්සැපිට කියන්නේ යක්ෂය අදාලතිනො ආත්මික පවුරු ආත්මික බලකොටු කදර දාලතිනො. බලකොටු කඩන්ට ඒවා බලවත් මොනාද දෙවියන් වහන්සේගේ ආයුද ඒවා මාංශික නොවෙයි ඒවා ආත්මිකයි. බලකොටු බිඳහෙලන්න ඒවා බලවත්. බලවත්වෙන්නේ කොහොමද ඔයාගේ මොකයෙන් ප්‍රකාශ වෙන දේව වචනය ආත්මයෙන් පූර්ණව නිකොත්වන්න ඕනේ. එතුර කතා කරන්නේ ඔයා නෙමය කතා කරන්නේ ආත්මයණන් වහන්සේ. ආත්මයණන් වහන්සේ කතා කරන්නවාගේ බුද්ධිය කියන එක බින්දුවට බැහැලතියෙන්න්න ඕනේ. ඔයාගේ ආත්මය තුළ ආත්මයණන් වහන්ස පිරිලයි ඕන. ගේ මුලු ජීවිතේ ආත්මෙන්් පර්ණවූ ජීවිතයක් වෙන්න ඕනේ. අන්න එත්තකොට ඒ වචනය බලගතු වෙනවා.මම දෙවන් වහන්සේ ඊස්ට විින්ඩ එකේවෙලා නැගෙනහිර හුල්ලඟ එවලා සභාව තුළඉන්න. එසෙන ගව වෙන් කරනවා ඇවැ සභාව තුළ සමච්චල් කරන උන් වහන්සේගේ ක්‍රියාව සුළු කරන ශුද්ධහත්ම බලය ශුද්ධහත්මැණන් වහන්සේගේ ක්‍රියාව අපට අපහාස කරන එක සුල්ලු කරන අයව දෙවන් වහන්සේ ඇත්කමයක තම යෙස අයා විසි හතේ අප ආාපව ධමිපදය අහකට ඇරීමෙන් ති හද බුණ ුට පහරදු නැකුවව අටමනි පදදන් අටමින් පදදිතම මට වැැදකට ඒ හකට ඇරීමෙන් ඔබ මදක් ඇට දඩුවම් කරන සේක. පෙරදිගෙන් සුළඟ හමන දවසේදී උන්වහන්සේ තමන්ගේ සඳතුළගින් පහ කළ සේක දඩුවමත් දීල බැලවා තරවටුවක් දීල බැලුවා තරවටටුව මොකද කරේ. තරවටු ආවහම ඒකට කෙදිිරිගෑවා ඒකට ප්‍රතිචාර දැක්වවේ අහංකාරවිදියට ඒ නිසා මොකද කරන්නේ අ දවස්ෙදි එක තමාාවේ න නැ නගිනිර හළඟ තමාවේ නෑ මම මේ කතා කරන්න එන්න කලින් දෙවන් සේ මටම එක කිව් එන්න කලින් එන්න කලින් කියන්න අන්න ඒ දවස්සේ දී මොකද කරන්නේ උන්වහන්සේ ඒ සුලඟින් මෙප සභාව ඇතුලේ ඉන්න මේකට සමච්චල් කරභ විනාසර විළු කරපු කට්ටිය මේක සුළු කරපු කට්ටියකට පහරපු කටික විරුද්ධ නැ සිි කටියව උහන්ස පහකර දමනවා. මෝද විනිශ්්‍ය ආරම්භ වෙන්නේ සභාවය. අමත කරන්න එපා විිනිශය පටන්ගන්න සභාවේ.මගේ සහෝදරය සහෝදරය මේක සුළු කරන්න එපා දෙවියන් වහන්සේ තරවටු කරන කොට . <ım Laser> ප්‍රේමය නිසා උන්වහන්සේ කරන බව දැන ගන්න. දෙවියන් වසේ තරවටු කරන්නේ උන්වහන්සේ ආදරේයට වදන්නවාදයක. උන්වහන්සේ ආදරයායට උන්වහන්සේ තරවටු කරනවා. හැබැයි තරවටු කරනකොට අද සභාව ඇතුළේ. මොකක් දන්නවොද වෙන්නේ. ප්‍රේමය නැහැ කියලා බැනල ගහලා දෙවියන් වහන්සේ දේට ප්‍රතික්‍ෂේප කරලා අ. ය රැලේ යනවා රැල්ල යනවා කිවූ තෙරදි රැලේ යනවා රැලේ යන්න එපා රැලේ යනයට වෙනදේවාදන්නවා මගේ කියන්න යන්නේ දෙවියන් වහන්සේ ආදරයේ නිසයිවාට තරවටුවක් දුන්නේ තරමක් උන්වහන්සේ තඳයිින් හිටියේ ඒකයි හැබැයි වකීකරවුණේ නැති නිසා ඔයා ඒ දඩුවමට තරවටුවට යටහත් වන නැති නිසා. දෙ වස තරවටු කරන කල්හි එක යහපත් දෙයක් කියලා හිතන් නැතුව. එකට විරුද්ධව ක්‍රියා කරපු නිසා. ඔයා සත්‍ය ප්‍රතික්ෂප කරපු නිසා. දෙවනසේ මුලාවේ ක්‍රියාකිරීමක් වෙලා එවලා. බොරුව විශ්වාස කරන පිණිස. දෙවියන් වහන්සේම මුලාවේ ක්‍රියාවක් එවලා. සම්පූර්ණ දඩුවමට ඇවලක් කරන. යිබ ලිටි කියන්නේ එකයි නැගිෙන හිරහුල්ලඟ එන දවස ළඟයි මේ මුලු ලෝකයට විශේෂිම ලංකාපට දෙවියන් වහන්සේ නැගෙන හිරහුල්ළඟයි වනවා නැගින හිරහුල්ලං ගෙදී කාරණා දෙකක් සිද්ධ වෙනවා විනිශ්ය සිද්ධ වෙනවා මිදීම සිද්ධ වෙනවා දෙවියන් වහන්සේගේ සනගට ුන්දේ යන ර්ග විෘත්වය පිස බාධකයේ ඉවත්වෙන් ඒවගේම නැගෙන හිරහුලගයි විනිශ්්‍යගේ නොව සභාව ඉන්නයටත් මෙිසවයට ගොඩක් ගොඩක් අය සැරෙන් යනවා ගීතාවලිය කතා කන නැගෙනස සුළද ගැන. ොසිය පොතේතා කරන නැනිරුල ගැන හොසිය දාතුුණනේ කතා කරනවා නැගනිරකුල්ලග ගැර පොසිය දහතුනේ අපි පොඩක් කිරමු හොසියා අදාතුන්ගෙනනි පරික්ෂදිමට කගේ පොඩක් කින්නම එක පෙරලගන්න හොසියා ොසි දහතුනේ පහළව ඔහු සහෝදරයන් අතරේ සපලව සිටින නමුත් ැගනීර හුලඟවන ස්වාමීන් වහන්සේගේ හුස්ම කාන්තාාරයෙන් නැගී ඇවිත්. ඔහුගේ උල්පත්සිින්දගන්නේ ය. ඔහුගේ ලිඳද වියලිනව ඇත. එයාය සියලු ප්‍රියභාජන වන බස්තු කොල්ල කනවා ඇත. මි කතා කරන්නේ. සභහව ඇතුලේ ඉන්න සමහර ඉන්නවා සපලවත්ව සිටිනවා. දැනිගුල සපලවත් දැගොනට කිසි ප්‍රශ්න නෑ දගොට ෝක වස්තුවති. පෙරදිග ಹල්ලඟ ස්වාමීින් වහන්සේගේ ಹುಸ್ම කාන්තಾරෙන් නැගනවා කා සුங்க රස්න அ ඒ ಹ ஆපු වෙලා මකද න වෙන්නේ ಉ ප ಿදන. ගුලට ගලාගන එනත නැති වෙ හරි ලಿඳವල බೇල ඒ අම මේමමී තමයි දෙවියන් වහන්සේගේ විිනිශ්්‍යය. හොසි අපොතේඒ කතා කරලා කියන්නේ සභාවට යන විනිශ. සභාවට තියන විිනිශ්්‍ය ගැන වයිශ්‍යාවක් විවාකරගන්නේ එකයි හොසියක්. හැබැයි ඒ ව්‍ය නිතර නිතර වශ්‍යා කමට ගියා. මේ කතාව නත මේ 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 පනිවිඩය අද කාලයේ දෙවියන් වහන්සේ අපිට කියන්නේ අපි ඒ ගැන සීරියස්ලි හිතන්න ඕන නිසයි. එනිසා ඔයාගේ ජීවිත්තය තුළ දෙවියන් වහන්සේ ගොඩ නැගෙන එක අනිවාර්ය උන් වහන්සේ රෙම්නන්ට එකක් තෝරණවා ගිඩියන්ට තුන්සීයක් තේරුව වගේ. ක්කමලා බොන්නේඒ එක තැන වතුර ඔක්කම ම ගන්නන්නේ බයිලයෙන් ඔක්කමල උගන්නන්නේ බයිබලය හැබැ යොගන්න විදිය බල ඔයක අරගන්න විදිහෙන් දෙවෙනු ස්තෝරගන්නය අමත කරන්න එපා ගිඩියන්ට කිව්වේ බල්ලො වගේ මූුණ දාලා වතුර බීපූ අයවා. ඒ කිසිම චාරයක් නෑ සිම චාරයක් නැ අදහස්කන වට පිටාවක් ගැෙන හිතන් අනිත් කෙන ගැන හිතන්න අනිත්තන මොනාද කිවගෙන අදාලනෑ අනිත්ගේ පිනියන අදාළම නෑ වතුද දැක්කාම වචනයට එ්ි පාසයි. වචනය වශනයට එච්චර ඕනේ වචන එච්චරය ගුලන් තුළලට අවශ්‍යයි ඒ. ඒකට බබහි නොවා මංඒම කියන්න හරි යෙසා යදා එසා එකොල ඇහේ සමාවන්න එසා එකොල් අහෙ දෙෙන්සපිට කතා කල්ලා කියනවා පහළවෙේ හොඩ්ඩක් කියන්න මේ හොන්දරාග මේ මේ කොඳර කියවන්. සිහලෙන් බරන්නා හරිට ට්‍රස්ලට ලති නදගක වාමන් වහන්සේ මසර මොහුදේ අත් සහමුලින් නැතිකලෝස් tongue of the Sea of ඒ කියන්නේ Seaජ කියලා කියන්නේ අදහස් කරන්නේ මිසරේ සෙනගන ලෝකෙ සෙනග දෙවියන් වහන්සේ ලෝකෙ සෙනගගේ කටවල් වහන්ඩේනවා නැති කර දමන සේක උන්වහන්සේ තමන්ගේ බලවත් සුලගින් සොකීය හස්ථය ගංගාව කෙරෙහි දිගුකොට මනුෂ්‍යන්ට තමන්ගේ මිරිවැඩි නොතෙමා එගොඩවෙන්ට පොළුවන් වෙන ලෙස දියපාර දෙක්කට බෙදීියන්ට ඊට ගසන සේක මොකද ලා තු්ටකින් මට ම ඉංග්‍රිසිය කියවන්න සමහාව මං ඉංග්‍රිසිය කියවලට තේරුම් කල දෙන්න යසායා එකොලහ පහළව The Lord will utterly destroy the tongue of the sea of Egypt with his mighty wind he will shake his fist over the river and strike it. ්‍රයිකිට් ඉද 7 ්‍රීම් andක් මෙන් කස් Overයිො දැන් නැම්බලඋන්හන්සේ මිසරය මුහුද කට වහලා ටන්යනඒ කට වහලා හරි එක ඇතුළන ත කටකිලොතන අදහස් කරන්නේ ටංන්කිිල දහස් කරන්නේ ආත්මිකව කට එතන අදහස් කරන්නේ අපිට කරන තැන වචනය එකන වචන පිටින කටින් අපේ. හරි. ිಸರ ಹද කිය න්න ನ ಶ ನ ್ಯಾಂಗ ಹಡ ಿට කරන ತැන. උන්වහන්සේ ಹතකට කඩනවා කියලತ . රි. ಸ ಸನ್ ಸಿ ಹ ටම හරදීලා, ඊට පස්ಸමකද කරන්න ಈ ಜಿප್ತುವೇ ඉಂඳಲ රතු මුහುද දෙබෑ කරා වගේ ඒ සමානෝම මිනිಸුන්ගේ සපතු ತෙමෙන් නැති තරමටම වතුර හිಿಂදලා, උන්වහන්සේ සැනකටේ ගොඩ වෙන්න සලස් වනවා. එකන ඒ ගොල්ලංඟ ජයගන්න නැත්තන්ගේ මනුෂ්‍යයන්ගේ සටම කතාවලින් ජයගන්න සලස්සන ගොඩ වෙන්න සලස්වනවා. හරි ඊරඟපතිෙන් පැහැදිලින ගොඩක් දෙව. දෙ හයිවස් දක දාසේවෙනි පදේ. දෙබ හයිව willම් will ් ඇසරිය, ඊජිප්තුවේ ඉඳල මේ සෙනග ආව වගේම හයිවේක හැදනනවා කාටද ම විශාල පිරිසගෙන් කුඩා කණ්ඩායමකට උන්වහන්සේ ගොඩ වෙන්න සලස්වනවා. උන්වහන්සේ ඒ ඊජිප්තුවේ මහා වචන නැත්තන්ගේ ලෝකෙෙන් එන මහා චෝදනාවෙෙන් නැති, ප්‍රකාශවවෙන්න නඇති ඒයාගේ අපහාසවෙන්න ඇති උපහාස වෙන්න නැති මන්දන්නෑ මොනාද කියලා. මහා ගංගාාවක් වගේ න්ටික්‍රයිස් ටෙවනව කියල ති න ඇිදරව පොතේ ඒක සිදන රැප්ෙන් පස්සෙ. ැ වන්වහන්සේ රෙම්්නන්ට එකකට එතින් එලියට එන්න. ඔන්වහන්ේ සලස් වනවා. රි ඒ මොකොට දන්නවාද. අ ಜෙරිකෝවේ හිර කරගන ඉන්න සනගව නිදහස් කරගන්න පිණනිසා. යක්ෂයාගේ බල කොටුවේ බලවත ගැටගහගන ඉන්න. බල කොටುವල ගටගාගෙන ඉන්න නගමනි හස්රගන්න වාන්සයිකවේ මම මගේ සබහාව ගොඩන ගනවා පාතාලේ දොරට වලට බෑහැ තාපවලට බැහෑ. ඒ ගමන වලක් වන්න ගමන යන ගමන वा वा බෑ ල ර ො ගරතු මුහද තින ගංගවල න ජිතුව ම ටවල් ව බැරන්නන ගංගාවක් වගේ ඉන්ඩන හද හැබැද වන්හන්සේ ඒ මැද्यම් පාරහදන්නේ ඒ ැද්‍යම් පාරදන්න ැද්දෙෙන් පාර හැද වට ඒගොල්න්ගේ වචනවලින් කිසි මහානයක්ක් සිදදුුවවෙන්නන්නේෑ මොකද සිෙරප්පු දෙකවත් තෙමෙන් නැති වෙන්න උන්වහන්සේ පාරහදනවා ඒක අතන කිවේ. ඒනේ වචනවලින් සෙරප්පු දෙකටවත් ෙමෙන්න. ශරිරය ගොහොම්වෙතත් ශරිට කෝබඳ බලපාන්න. ඇැබ සිෙරප්පු දෙක තෙමෙන්ට යන්නෑ. එමක උන්වහන්සේ එච්චරටම වේලන්නයන මහහා හයිවේකක් කදන්නයනවා. කාටද? උන් වහන්සගේ වච්චනය කනායට උන්වහන්සේ වච්චනය පිපාසාාව. ඩීසන් එකේ පැහැදිලි ලෙස පිළිවෙලකට ගන්න නෙහෙේ ඒදා ගන්නවා ඒගලට මේලෝක අනිත් නිසුන් ජොපිනන ඩක් නෑ ෙසුස් වහන්සේ වෙනේ මැරෙන් හරි ලැසහි අන්න එහෙම සෙන ගුණන්හන්ස එකතු කරනවා. නෙහම සෙනනගකන්හන්සේ එකතු කරන ම නිතරම කියපු කතාවක්. මීට අවුරුදු ගානකට ඉස්සල්ල. දෙවියන් වහන්සේක දේශකයෙක් තුලින් මට කතා කරපු දෙයක් අවුරදු මහිතන විස්සකට කිට්ටුයි. ඊටත් වැඩිමි සකඩු නෑ. දෙවන් වහන්සේ කතා කරලාකිවම අවස්සාන්න කාලයේ සනගක්න් වහන්ස ගොඩනගන්න නොයි. එලියගේ ආත්මය හරහා. එලියයාගේ ආත්මය ක්‍රියාව හරහා. ඒ තමයි එලියයාගේ ආත්මේ විශෂ ලක්ෂණය තමයි පියවරුන්ගේ සිත් දරුවන්ටත් දරුවන්ගේ සිත් පියවරුන්ටත් යමු කරන එක. පරම්පරා දෙක ලොකු ගැ්පකක් තිබු නමච්චරකා. වැඩිමහල්බයි කියීනදේ තරුණයන්ට දිරවන්න තරුණයන් කියීනදේ වැඩිමහල්ලන්ට තේරෙන්න්නෑ ඒ ගොලගේ අදහස් ඒගොලන්ට වටාහගන්න බැරිුවති මනොත් එලියාගේ ආත්මය කරන්නේ මෙ දෙගොල්ලංව අවබෝධයකට ගේනවා එකතු කරනවා හරියට මේක ගංගාවක් වගේ. ගඟ ගඟක් වෙන්නන ගඟට ඉවුරු දෙකක් තියෙන්න්න ඕනේ. ගඟ කියන්නේ වතුරර වනාට ගඟක් වෙන්නේ ඉවුරු දෙකති බිච්චාම. ඒවුරුද දෙක තමයි සභහාව වැඩිමහල්ලන් අම්මල තාත්තල වැඩිමහල්ලන් ිට දහස් කරන්නේ අම්මල තාත්තල දෙමපියෝ. අද සභාාව ගුරුවරු ඉන්නවා ප්‍රපේතරල ඉන්නවා ඇපොස්තොලුවරු ඉන්නවා. ගොඩක් අයින්නවා සභහාවේ. ಆත්මික ಪියಯವರುನෑ. ಯಕ್ಷ ಆ್ಮಿಕ ಪಿವರುಕಿಲ ಮ ಮೂಲಾವක් ಗನಲ್ಲತಿನು ವ ರವೆಟೆ್ನ ಪ. ඒකನේ ಮමකතා කරන ಪියಪියಯ ಕමಕಯ. ಆತමික ಪೀಯಕම කියನ ಉපදೇಸ್ ಿಲ ಅಥಮන්ගේ දರුවක් ಬිහිಕරನෝವගේ ಕ್ಿಸ್ತಸ වහන්සේ ඒ තුಲ ಬිහිವෙන පිණිಸ ಪ್ರಸವ ವೇදನ ವಿಂදිಿනාಯ. ಿ හස තු ್ न. ಿ න්ස ्य ತ අප न. ತ ಸ ಪර, ಾ ಬಾಗ ಸ ತ ඒ න में තාತ කියන්නේ. త කිය, ුව තු ಕ್ වහන්ස භ හැදನ තුර प्रರಸ දना ೇ. ඒගන ఉෙන් क्්‍රियाර එක. ರ රෙන රुवा පරි කර. ද දෙවල් කියාදන ඒයුරුද්දක තමයි දෙමාපියන් සභාව ඇතුළේ. ගලන ජලය තමයි තරුණ ජවය තරුණයන් සභාවේ. මේ ක්‍රියාව අවසාන කාලයේ දෙයනස කරන්න යනවා මට අවුදු විසි ගාණක ටිසරලන් වහන්සේ දේශකයක් තුළින තාාර ස්වාමීන් වහන්සේ දැග කිිෂ්ට කරන්නවා. එනිසා ඒ රෙම්නන් එක ඔයා මම කියලාව විශ්වාස කරනු අපිත් ඒ රෙම්නන්ට එකට ඇතුළත් කියලා විශ්වාස කරනවා තව ලංකාවෙත් බොහෝ තැන්ගොලත්්‍ර මෙ වගේ ඇති මම මේ අපි විතරක් කියීලා කියන්න නෑහ මොද එහෙම අදසක් ගිහිල්ල තියෙනවා නැනැනෑ අපිට දුන්න අපිඒ එක කරන මන් දන්නේ අනිත් අයි ගැන. එනිසා ඔයා මම අපි එකතුවෙම එකට මේ ප්‍රවාහයට මේ ගංගාව ගලාගෙනයන්න ඔයා මන්තුල ඒ සස්වභභාව ඇතිකර ගමු මොකද උන්වහන්සේ අස්වෙන්නේ කාලයට අපි ඇතුල් කරලදීම ගැලවන්නාව වූ ඇවුන්හසේ දිනපතා පිට එකතු කරකෝ දෙවියන් වහන්සේ එකතු කරන්නේ හමේ නැගෙනහිරහුළග ලගදිම හමන්නයවා ලඟදීම ැගෙනෙහිර කුල්ලඟ හමානවා අන්න එදාට කාරණා දෙකක් සිද්ධ වෙනවා. විනිශ්්‍ය මිදීම සභහාාව ඇතුළේ හිටියත් ඔයා ලෝකාකාරණං ඔයා මිසර ක්‍රමයට අයිතින පට විිනිශ්ය. මොද විිනිශ්ය පටන් ගන්න සභාවතුළින් නමුත් ඔයා දෙවියන් වහන්සේ විතර සම්පූර්ණ ලෝකෙන් වෙන්වෙලා කැපිලා අයින්වෙලා දෙවියන් වහන්සේට යටත්ව සිටිනුවන. අවංකව යටහත්ව කීකරුව විශ්වාසවන්තව සිටිනවන. මිදීම උන්වහන්සේ වතුර මැද්දේ අර මහා ජලධාරාව මැද්දී මිසරේ කට මිසරේ මුහුදේ කට ඔන් වහන්සේ බෙදලවෙන් කල්ලා ඒ මැද්දෙම්ම ඔයාට පාරහ දන්නෙනවා. ක් හදන්නන රෙම්නටට. ඒ වතුර වගේ ඇගේ ගෑවන්න පොඩ්ඩක්වට ඇගේ විතරක්ට මේ සෙරප්පු දෙකටවත් වතුරෙන් නැතිවෙන උන්වහන්සේ ඩ්‍රයිලෑන්් එකක් හදන්න නවා. වියලි පූමියක් හදන්නන පාර කදන්න. මාවතක් නැති තැන ඔන්වහන්සේ මාවතක් ඇති කරන්න වට දැන් පිට නැති බවට මාර්ගයක් නෑ වකෝමද මේ දේ කරන්න අපි කොමද මේ දේක කරන්න. මේ පැත්ෙන් ලක යව පීඩාවට ලක්කරන්න අපහාස ඒවාද දෙවනවා මේ පැත්තෙන්වට යන්න ැනක් නෑ මේ පැතිෙන් මුහ දක්තිේ න බාධක ඇත්තිී නො පදන්නෑ මොකද වෙන්න කියලා බයිවෙන්න පා දෙවියන් වහන්සේ පාරාර දන්නන. ඔබයි ඔයාගේ අවංකකම යටහත්කම කීකරුකම විශ්වාසවන්තකම් අතිශ්‍යයින් වැදගත් මේ ගොඩ නැගිල්ලතුරු. මේ. අපිාඥාරන ස්වම ඔබ වහන්සේට මසියලු ගෞරවය මහිමය සූතිය ප්‍රසංසාාව වේවා. ස්වාමිණ ඔබවහන්සේ ම පාතර බලවද්දේ කරමින් සිටින නිසා සතිභන්ත වෙනවා. තැනාදර නීය පියාණී ඔබවහන්සේ නැගෙනහිර සුළඟ එවන දවසේදී. ස්වාමිනිි ඒ විනිශ්්‍ය සහම් මිදීම ඔබ වහන්සේ වන දවසේදී. ඒ මිදීම තුළ ඒ මාර්ගයේ ගමන් කරන පිණිස්ස. ඔබහන්සේ දිරයේ ශුද්දව ටින්න ධර්මිෂ්ව සිටින්න. ඔබ වහන්සේ ඉදිරියේ නිදොස්ව සම්බවෙෙන පිලිස අප තුල ඔබ වහන්සේ සම්පූර්ණ වෙන්නකි ලපි යාඥා කරනවා. ස්වාමනි අපේ අඩු පාඩුකාම් අපේ දුර්වලකම් ගැන අපට සමාවන්න. ස්වාමිණ මට සමාවන්න අපිට සමාවෙන්න්න. ඔබ වහන්සේට විරුද්ධව කරන සියලු දේට දුර්වලව නොදැනුුවත්ව කරන දේට පිට සමාාවෙන්න්න ස්වාමිනි. ඔබවහන්සේම අපි රැගෙන යන්න බෝහන්සගේ මාර්ගයේ. දෙවපයනනි මෙසෙනග ඔබහන්සට භාර කරනවා. ස්වාමනි මම ඇතුළ අපි කණ්ඩායම ඔබහන්සට භාර වෙනවා. ස්වාමිණි බවහන්සේ අපි නොදන්න තව බොහෝ දෙනෙක් මේ දේශයත් ව ඔබහන්සේ සූදානම් කොටතිබෙනවා. ස්වමිනි ඒ ඇගැන අපි සුති බන්ත වෙනවා. ස්වමිනි මේදේශයත් මුළු ෝක මොනස්ථානය හිටියත් ඒ අය අපේ සහෝදරයන් ස්වාමිනිි. ඒනි අපි එක කණ්ඩාහයමක් ලෙසි ඉදිරිියයට යන්න ස්වාමිණියය බවහන්සේ අපිට බහන්සේගේ අනුග්‍රහය අධික ලෙස නිදහස් කරන්නට කිලාපීල නොස්වමිණි යැන බොහන්සේම අප තුළ ක්‍රියා කරන්න. සිලු ගෞරවය මහිමය සූතිය ස්වාමිණය බොහන්සට අයිති ඒ සු වහන්සගේ නාමේ. මොදයි අපි අපිත ගතුන සිුරුද සතුතිබන්ත වවා. tme ගේ ke og por i.